හැටවැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදාන උත්සවය ඊ රාත්‍රියේ නෙළුම් පොකුණු රඟහලේදී පැවැත්ුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. හැටවැනි වරට පැවති මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සාහිත්‍ය කරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සාහිත්‍ය රත්න සම්මානයෙන් ලේඛකයින් තිදෙනෙකු පිදුම් ලැබුවා. සිංහල සාහිත්‍ය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් මහාචාර්ය ආර්ය රාජකරුණා, ඉංග්‍රීසි සාහිත්‍ය වෙනුවෙන් චීන් අරසනායකම් සහ දෙමළ සාහිත්‍ය වෙනුවෙන් නීර්වයි පොන්නයන් යන මහත්ම මහත්මීන් එම සම්මානයේ හිමිකරුවන් බවට පත් වුණා. ප්‍රභා ජයසිංහගේ මකර තොරණ ග්‍රන්ථය වසරේ හොඳම කෙටිකතා සංග්‍රහයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත්තා. වසරේ ප්‍රශස්තම නවකතාවට හිමි සම්මානය කීර්ති වැලිසරගේ මහතාට හිමි වුණේ ගරුණ මුහුර්ත නවකතාව වෙනුවේ. ගරුණ මුහුර්තයට පසුබිම් වෙන්නේ අදින් සියවසකට එහා අතීතයේ සබරගමුවේ ඈත කඳුකර ප්‍රදේශයක මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තියක්. ඒ යටත් විජිත යුගයේ මනුෂ්‍ය ජීවිතය, ඔවුන්ගේ සුඛ දුක්ක වේදයිතයන් මට හැඟෙන පරිදි නවකතාවක් ඇසුරින් ඒ පරිසරය මත ඔවුන්ගේ ජීවිත දිගහැරුණු ඒ අතීත කාලවකවානු පිළිබඳ ස්මෘතියක් තමයි ගරුණ මූර්තිය. ලක්ෂාන්ත අත්තුකෝරළගේ සමහර කමතහන් ග්‍රන්ථය ප්‍රශස්ත කාව්‍ය සංග්‍රහය ලෙස මෙවර සම්මානයට පාත්‍ර වුණා. ජීවිතයේ අනිත්‍යතාව, ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ විවිධ අංග, ඒ වගේම ඉසුරුමත් බව සහ සතුට අතර තියෙන ව්‍යුක්ත බව මේකේ විවිධ තේමා ඔස්සේ නිර්මාණය කරපු කවි තමයි මේ කෘතිය ඇතුළත් වුණේ. සාහිත්‍ය නිර්මාණ අගය කරමින් මේ වගේ සම්මාන ලබා දීම තුළින් විශේෂයෙන්ම තරුණ පරපුරේ නිර්මාණකරුවන් ධෛර්යමත් කිරීමක් සිදු වුණා. ඔහු ප්‍රකාශ කරපු ආකාරයට මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ මාවතපත් උනේ තරුණයින්ගේ නිර්මාණවලට වැඩි අවස්ථාවක් ලබා දෙමින්. ඉතින් නිවුස් ෆස්ට් අපේ ප්‍රාර්ථනාව බවට පත් වෙන්නේ තරුණයින් මේ විදිහට නිර්මාණ එළි දක්වද්දී, විශේෂයෙන්ම සාහිත්‍ය ග්‍රන්ථ එළි දක්වද්දී ඒ ග්‍රන්ථ කියවන පරපුරක් බිහි වේවා කියලා.